सामान्य पार्लिमेंट वरप्रसाद दीलती एन्नी मंत्री वरुंट जनतावट सेवे कर इवगेम किसीम पीड़ने किन तोरव मिनिस्सुंगे प्रश्न निदहसे कता करन हबै अनुंगे ग्यानुंगे मिनिस्सुंगे प्रश्न एदला ए मिनिस्सुंड मडगहन नेवे पार्लिमेंट वरप्रसाद दीलती वे हबै पहुगे दवसक हिरुनिका मे गिय साथिये अपि देखा पार्लिमेंट एतुले इंदगेन पार्लिमेंट वरप्रसाद वलट मुआवेला दारुणु विधियट मेरटे किसम माध्य आयतन प्रधानियकुट ओहुगे बिरिंदट मडगहन आकारे मित्तोरुनि अपट उन समग किसुदु एकंगात्वयक् नै उंगे वडपिलिवल वलगन हबै अपट तिबना प्रजातंत्रवादी गेन प्रश्नयक् मोकद किसियम केनुकुट सिविल नडुवक् दान्न बेरि विधियट एक्तरा तनक इंदगेन ए तमंट लबिल तिबन जनतावर सेवकिरीमट लबुनु आयुधय पाविच्चि करला बेरदि विधियट भाविता करनवा नम् एक प्रजातंत्रवादी पिलिबंद प्रश्न हबै हिरुनिका एदा उड पेन पेन कैगेहुवे अनित ग्यानियेग्गे नत्तम तवत् ग्यानियेग्गे पतिवृत्तिय पिलिबंदव एमन नत्तम समिया अमतरव विनत् मिनिस्सु आश्रय किरीम गेन तमाई अय उड पेन पेन कैगेहुवे हबै मित्तोरुनि मे मुहूर्त अपट कियन्नट सिद्ध वेनवा हिरुनिका प्रेमचंद्र ओय मातृकाव कथा करनवा नम् हिरुनिका संबंधेनु අපට ඇටම තක් කරලා දෙන්න බොහෝ දේවල් තිබෙනවා මොකද මිත්වරුනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ මෑත ඉතිහාසයේ ඔබ දන්නවා ලංකාවේ තිබෙන සංස්කෘතිය අනුව ගෑනු ක්ලබ් ගිහිල්ලා බීලා dance කරන පුරුද්දක් නැහැ හැබැයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මන්ත්‍රීවරු සමග හිරුණිකා එහෙම ජීවිතයකුත් ගත කරා ඊට අමතරව ඔබට මතක නම් හිරුණිකාගේ පෙම්වතුන් ගණන රන්දිම ගමගේ සෙනාල්වෙල් ගම නාමල් රාජපක්ෂ අවසාන වශයෙන් කසාද බැන්දේ හිරාන් ජටෝවිට. එතකොට මිත්වරුනි හිරුණිකා ප්‍රසිද්ධියේ පිරිමි පස් දෙනෙක් සමග ගනුදෙනු කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇගේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන සඳහන් කරනකොට ඇය ලන්ඩන් වල ගත කරලා තිබෙන්නේ අමුතු විචූර්ණ ජීවිතයක් කියන කාරණය එළිවෙච්ච කරුණ. මීට පෙර හිරුණිකා ප්‍රසිද්ධිය කියලා තිබුණා තමන් නිර්වචාරූපවල පෙනී හිටපු බව පිළිගන්නවා. ඒ වරද්ද තම අතින් සිදු වුණයි කියන කාරණේ. ඉතින් මිත්වරුනි අනුන්ගේ ගැහණුන්ගේ කන්‍යාභාවය ගැන කතා කරන්නට පෙර මිනිස්සු පස් දෙනෙක්ගේ හිරුණිකා තමන් සම්බන්ධයෙන් උත් කල්පනා කරා නම් වැදගත් කියලා අපි කල්පනා කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් තමයි හන්දිම ගම ගේලා සෙනල් වෙල් ගමලා හිරුණිකාව දාලා ගියේ වෙන කිසිම හේතුවක් උඩ නෙමෙයි නාම රාජපක්ෂට තිබුණු බය නිසා. මීට පෙරත් අපි එලි කරා හිරුණිකා වෙඩිගේ තාත්තා වෙඩි කෑවේ හිරුණිකාගේ නාමල්ගේ මගුල කතා කරන්න ගිහිල්ලා නා මහින්ද රාජපක්ෂ උරුණ වීම නිසා. ඉතින් ඒ නිසා අනුන්ගේ කන්‍යාභාවය ගැන කතා කරන්නට පෙර තමන්ගේ තත්ත්වය ගැන කල්පනා කරනවා නම් හිරුණිකා අතිශය වැදගත්. එකෙසේම තමයි තුරුනි පාර්ලිමේන්තු වරප්‍රසාද වැනි රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ගුණාංග තමන්ගේ බඩගෝස්ත්‍රයෙන් පාවිච්චි කරන මෙවැනි අම්මණ්ඩිලට දේශපාලන වශයෙන් තිත තියලා අපේ රටට සැබෑ සමාදරය කරන හටගෙන දැක්මක් තිබෙන සැබෑ වැඩපිළිවෙලක් තිබෙන දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට මිතුනි අරගෙන තොජයග්‍රහණයක් නමුතු ඔබට සිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය